අය ගෙවනවායි කියලා. හැබැයි අපි කරමින් හිටියේ 2008 ඉඳලා විශේෂයෙන්ම මූල්‍ය වෙළඳපොළෙන් අධික මුලට ලබා ගන්න මුදල් වලින් තමයි ණය ගෙවමින් අපි ඉස්සරහට ගියේ. ඒ නිසා මේ ප්‍රශ්නය පුපුරා යන තැන දක්වා විශේෂයෙන්ම මේ කාලේ ආවා. අපි හිතනවා 2019 පස්සේ මුදල් අමාත්‍යාංශයත් එවැගේම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමත් මහ බැංකු අධිපතිවරුනුත් ඒ කාර්තුව තුල වෙච්ච සිදුවීම් සම්බන්ධව බරපතල වගකීමකට යන්න අවශ්‍යයි. එහෙම වෙන්න ඕන කරන්නේ කාටවත් පුද්ගලිකව අපහාස කරන්න හරි දඬුවම් කරන්න හරි නෙමෙයි. නමුත් මේ ප්‍රශ්නය ඇත්තටම මේ වෙලාවේ ඉතාම විධිමත්ව බැලුවේ නෑ කියලා අපිත් විශ්වාස කරනවා. මම මේ රටේ දේශපාලන ශේෂ්ත්‍රයේ පහුගිය අවුරුදු 15 පුරා නිලධාරියෙක් විදියට ඒ වගේම ස්වාධීන බුද්ධිමතෙක් විදියට වැඩ කරලා තියෙනවා. හැබැයි මම ආණ්ඩුවට එහෙම නැත්නම් ඒ ක්‍රියාත්මක සක්‍රීය දේශපාලනයේට පළවෙනි වතාවේ තමයි ගරු සභාපතිතුමනි 2019 ආවේ. අපි විශ්වාස කෙරුවේ අපි මේ රටේ ජනතාවට කියලා ආවේ අපේ ආණ්ඩුව වෙනත් ආණ්ඩුවලට වඩා විද්වතුන් සම්බන්ධව නැත්නම් ප්‍රොෆෙෂනලිසම් සම්බන්ධව වගකීමක් තියෙන ආණ්ඩුවක් කියලා. ඒ නිසා තමයි 2015 පස්සේ මතුවෙච්ච වෘත්තීය වේදීන් දේශපාලනයට එන්න ඕනයි කියලා කියපු ආගියුමන්ට් එකට තර්කයට වඩාත් ශක්තියක් හම්බුනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන වැඩසටහනත් එක්ක. නමුත් කනගාටුවෙන් කියන්න අවශ්‍යයි ඒ වෘත්තීය භාවය පෙන්නලා අපි ගත්ත ඡන්දෙට සාධාරණ ඉටු කරන්න වෘත්තීයමය වශයෙන් විසඳුම් හොයන්න අපි ආණ්ඩුවක් විදියට සමහර වෙලාවල හරියට වැඩ කෙරුවේ නැහැ. ඒ නිසා තමයි අපිට මේ අර්බුදයට අද යන්න වෙලා තියෙන්නේ. මට ඉතාම කනගාටුයි මගේ මිත්‍රයෝ මාත් එක්ක විශ්වවිද්‍යාලවල වැඩ කරපු අය ලෝකේ ඇමරිකාවේ අපිත් එක්ක ඉගෙන ගත්ත අය අද හිනහ වෙන තැනට ඇවිල්ලා තියෙනවා. අපි ඔක්කොම දේශපාලනය ඇතුලේ විසඳුම් හොයන්න ආවට අපිව පස්සට තල්ලු වෙච්ච නිසා විසඳුම් හොයන්න ඉදිරියට එන්න බැරි වෙච්ච නිසා අද අපිත් විශාල ලැජ්ජාවකට කනගාටුවකට පත් වෙලා තියෙනවා. මේක මේ රටේ අර ඈත පෝලිං වල ඉන්න අහිංසක ජනතාව ඒ පෝලිමේ ඉන්නේ ඒ අය කරපු වැරද්දකට නෙමෙයි කියලා දකින දකින වාරයක් පාසා අපිට ලොකු වේදනාවක් ඇති වෙනවා. මම මේක කියන්නේ එහෙම උනේ ඇත්තටම මේ ලෝකේ දියුණුවයි කියලා කියන්නේ බුද්ධිමත්භාවයේ විසින් සමාජයේ තීන්දුව తీරන ගන්න එකයි. අපේ රටේ ආර්ථිකයේ ඇත්තටම මැක්‍රෝ ඉකොනොමික්ස් මයික්‍රෝ ඉකොනොමික්ස් කියලා වචන දෙකක් තියෙනවා. මැක්‍රෝ ඉකොනොමික්ස් කියලා කියන්නේ ඒ සාරු ආර්ථිකය මේ ගෙවුම් ශේෂය ඒ වගේම අපේ එක්ස්චේන්ජ් රේට් එක ඒ වගේම අපේ විදේශ සංචිත වගේ පළල් විෂයන් සම්බන්ධව තමයි සාරු ආර්ථිකයේ මැක්‍රෝ ඉකොනොමික් වල අපි කතා කරන්නේ. කනගාටුවට කාරණේ අපේ රටේ මුදල් අමාත්‍යාංශ අපේ රටේ මූල්‍ය තීරණ ගත්ත හුඟක් අය මයික්‍රෝ ඉකොනොමික්ස් ගැන විතරයි කල්පනා කෙරුවේ. පුංචි ලාභයට කරන්න පුළුවන් මයික්‍රෝ ඉකොනොමික්ස් වැඩ කරලා මැක්‍රෝ ඉකොනොමියක වැටුණු නිසාද අපි විශාල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක කතා කරන්න විෂය කතා කරන්න පුළුවන් තැනක් අපිට රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ හදන්න වෙලා තියෙනවා. මම හිතනවා ගරු නියෝජ්‍ය සභාපතිතුමනි අපිට ඉදිරියේදී මේ රටේ දේශපාලනය කරනවා නම් ඡන්දෙට ඉස්සල්ලා කියන්න වෙනවා කරන වැඩපිළිවෙල විතරක් නෙමෙයි කරන්නේ කවුද කියලා. 1970 ආණ්ඩුව සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගේනකොට එතුමිය රටට කිව්වා මම දිනුවොත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇමති වෙන්නේ කොල්ලින්නාද සිල්වා කියලා. මම දිනුවොත් අලුත් ආර්ථික වැඩපිළිවෙලක් ගේනවා මුදල් ඇමති වෙන්නේ ඇන්නම් පෙරේරා කියලා එතුමිය රටට කිව්වා. රට ඡන්දෙ දෙන්න ඉස්සර වැඩසටහන මැනිෆෙස්ටෝ එක විතරක් නෙමෙයි ටීම් එක කවුද කියලා දැනගෙන හිටියා. ඒ නිසා ගරු නියෝජ්‍ය සභාපතිතුමනි ඉදිරියේදී දේශපාලනය කරන කාටවත් මම මේ රටේ ජනතාවට කියන්නේ සංකල්ප කිව්වට පුද්ගලයෝ නිකං කිව්වට ඡන්දෙ දිය යුතු නැහැ. හරියටම සංකල්පෙත් එක්ක තමන් දිනුවොත් කවුද ආර්ථිකය කරන්නේ කවුද ව්‍යවස්ථාව කරන්නේ කවුද කෘෂිකර්මය කරන්නේ කවුද අධ්‍යාපනය කරන්නේ කියලා බය නැතුව ඉදිරියට සමාජයට කියන්න ඕන තැනට අපි දේශපාලනේ ගේන්න ඕන. එහෙම නැත්තම් අර නංගි පෙන්නලා අක්ක දුන්නා වගේ විද්වතුන් පෙන්නලා වෙන මිනිස්සු දාලා ආර්ථිකය කෘෂිකර්මය අධ්‍යාපනය
කඩලා දාන තැනට අපේ රටේ දේශපාලනයේ ගමන් කරමින් ඉන්නවා ගමන් කරලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මින් ඉදිරියට සංකල්ප විතරක් පෙන්නලා පුද්ගලයෝ වහලා කරන දේශපාලනයට ඡන්දෙ දෙන්න එපයි කියලා මේ රටේ ජනතාවට කියන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා.